අයිබන් සුබ දවසක් මම දන්නවා මුලින්ම ඔයගොල්ලෝ YouTube අපේ YouTube channel එකත් එකතු වෙලා ඉන්නේ මේ අද කවුද අපේ ආටිස් ඒ වගේම එයා කැමති ෆේවරේෂන් එක මොකක්ද එයා කන්නම කැමති ෆුඩ් එක මොකක්ද කියලා ඔළුවේ තියාගෙන ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ YouTube channel එකත් එකතු වෙනකොට අපි ආටිස් කෙනෙක් එක්ක කතා කරන්නේ යාගේ කැමතිම ෆේවරේෂන් ෆුඩ් එකක් එයාත් එක්ක සුවඳ විඳින්න එයාට රස බලන්න දීලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයගොල්ලෝ කවුරුත් ආදරය කරන රාවණා නාට්‍ය ගොඩක් පෙරලිකාර චරිතයක් කරපු අපේ දිලුක්ෂි වීරපෙරුම. අයිබෝන්. අයිබෝන්. ඉතින් දිලුක්ෂි මේමයි වෙන්නේ වැඩි. දැන් ඔයාව ඉන්ටර්වයුව කරන්න යන්නේ. හැබැයි මම මුලින්ම අහනවා ඔයාගේ කැමතිම ෆුඩ් එක මොකක්ද කියලා. මගේ කැමතිම කෑම එක තමයි සුෂි. මට ඒ කියන්නේ වේල් තුනරුණක් කන්න පුළුවන් දවස් 31ක් වුණත් එක දිගට මම සුෂි කන්න පුළුවන් මොකද මම එච්චරට ආසයි සුෂි කන්න. ඊට පස්සේ මම ගොඩක් කැමති දේ තමයි grilled chicken කියන්නේ. ඉතින් thank you. හරි. ඉතින් ඔයාට grilled chicken එකක් දීලා තියෙනවා. දැන් ඔයාලට ඔක ටෙස්ට් කරන්න පුළුවන්. රස බලන්න පුළුවන්. රස බලන ගම හැබැයි මම අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න ඕනේ. කැමතිද වැඩේට? කරන්න දෙයක් නැහැ නේ. කරන්න වෙනවා නේ. හරි. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල දෙරණ නාලිකාවේ මිහි ටෙලි නාට්‍යයත් එක්ක මම එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒකේ රූගත කිරීම කරගෙන යනවා. වෙනස්ම චරිතයක්, නපුරු චරිතයක්, විලන් කැරක්ටර් එක. ඉතින් හරිම කපටි චරිතයක් තමයි මම කරන්නේ මේකේ. ඉතින් ඒකත් එක්ක තව ටෙලි නාට්‍ය දෙක තුනක්ම එන්න තියෙනවා. ඉතින් ඒවත් එක්ක සතුටෙන් දුකෙන් හැම දෙයක් එකම ජීවිතේ ගත කරගෙන යනවා. ඉතින් මම ඔයාව එක්ක යනවා 1997ට. ඉපදුනේ කවද්ද? පෙබරවාරි 18. පෙබරවාරි 18 මේ ළඟදි බර්ත්ඩේ එක තිබ්බනේ. මොකද උනේ බර්ත්ඩේ එක දවසේ? බර්ත්ඩේ දවස නම් ගෙදර කට්ටියත් එක්ක එළියට ගියා. දිනහයකට ගියා. ඊට පස්සේ දවසේ අපේ අම්මා සර්ප්‍රයිස් එකක් ඕගනයිස් කළා අපේ යාළුවොත් එක්ක. ඉතින් එහෙම තමයි. යාළුවොත් එක්ක ගත්ත සර්ප්‍රයිස් එක මොකද උනේ? මම ඇත්තටම මේ කිසිම දෙයක් ගැන ඇත්තටම දැනගෙනවත් හිටියේ නැහැ. I was really surprised. මම හිතන්නේ මගේ ජීවිතේ මම ඇත්තටම හරියටම සර්ප්‍රයිස් වෙච්ච දවස තමයි මගේ මේ 24 වෙනි උපන්දිනය. ඉතින් ඒක කියන්න වචන නැහැ. මම කොහොමද දිනাড়ি 15ක් 20ක් වගේ ever surprise. මොකද හිතපු ප්‍රති කට්ටිය තමයි ඇවිල්ලා හිටියේ. ඉතින් ඔයාට මොකද උනේ? මට මොකද දේවල් වුණා? සෑහෙන දේවල් වුණා. සෑහෙන දේවල් වුණා. ශේෂ්ත්‍රේ කොට දෙනෙක් මට කම්ප්ලේන්ට් කරා වෙන මේව දේවල් වුණා. මේ දේවල් වුණා කියලා. ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ කයක් අමාරු නිසා මම කියන්නේ නැහැ. හරි. ඉතින් කොළඹ විශාකා විද්‍යාලයට තමයි යන්නේ. අක්කගේ නම? තෙනුෂ්ක වීරපෙරුම. වාගේ නම්? දිලුක්ෂි වීරපෙරුම. අම්මගේ නම්? දර්ශිකා වීරපෙරුම. තාත්තගේ නම්? දිල්ෂාන් වීරපෙරුම. තාත්තා මොනවද කරන්නේ? තාත්තා බිස්නස් තමයි කරන්නේ. එයා හිටියේ ඩුබායි වල. දැන් කොවිඩ් හින්දා අපේ අක්කියා ලංකාවට ඇවිල්ලා දැන් අපිත් එක්ක ඉන්න. මොකද බයයි අතනින් ඉන්න හින්දා කියලා. දැන් එයා ලංකාවේ අපිත් එක්ක එයාගේ බිස්නස් කරගෙන ඉන්නවා. අක්කා මේ ශේෂ්ත්‍රයට එනකොට ඔයා කියනවා පොඩි කාලේ අම්මට මම මේක දන්න දෙයක්. අම්මට මෙයා කියනවා අක්කා ශේෂ්ත්‍රයට එනකොට මේ අක්කා කොහොමද මට කලින් රඟපාන්නේ මමනේ ආසුනේ රඟපාන්නේ කියලා. මේක තමයි ඇත්තද? මෙයා කොහොමද? ඔව් මොකද මේ මම ඉස්සරින්නම් ඒ කියන්නේ පොඩි කාලේදම්ම කලාවට සෑහෙන බර කෙනෙක්. ඒ කියන්නේ ඩාන්සින් තමයි මම ඉස්සලාම් කරන්නේ පොඩි කාලේදම. ඩාන්සින් එක්ක මම ආර්ට් ඒ කියන්නේ ඩ්‍රාමාත් කරා. ඉතින් අක්කා මම දන්න මට මතකයි අදටත් ඒ කියන්නේ ඊයේ වගේ මට මතකයි මම ස්කෝල් මාගකේ ප්‍රැක්ටිස් එකේ ඉන්නකොට මෙයා ලොකු ස්ක්‍රිප්ට් එකක් අරගෙන එනවා මේ අපේ ඕල්ඩ් හෝල් එක ගාවට. මොකද මොකද්ද කියලා ඌවා මේ මගේ පළවෙනි ෆිල්ම් එක කියලා මම එතකොට හිතුවේ බොරුවක් කියලා. මං හිතේ මට වෙන්නේ නැති කියලා. මං හිතුවේ මට වෙන්නේ නැති කියලා. ඊට පස්සේ කිව්වා නෑ මේ මගේ පළවෙනි ෆිල්ම් එක චැලෙන්ජර්ස් කියන ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක කියලා. ඒතර මම අපේ අම්මලාත් ඇත්තටම කිව්වා මෙයා කොහොමද මට රඟපාන්න ඕනේ? එයාට එහෙම කිසිම ආසාවක් තිබ්බේ නෑ. ඉතින් එහෙම ඒ කියන්නේ එක පාටම එහෙම දැකුනම I was surprised. මම නිකන් ආ කමක් නෑ. හරි. ඒතර මලත් එක්ස්පීරියන්ස් එක තව ලබා ගන්න පුළුවන් නේ කියන එකෙන් මං හිටියා. ඇත්තම අක්කගෙන් තමයි මට ගොඩක්ම දැන් ඉන්ඩස්ට්‍රි එකට එන්න එක්ස්පෝෂර් එක ලැබුණේ ඇත්තම කිව්වොත් අක්කගෙන්. කොළඹ විශාකා විද්‍යාලයේ ඔයා ගොඩක් කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඒකට හේතුව මොකද ඔයා කොහෙලාවත් පන්ති ඉන්නේ නැහනේ. ඔයා වැඩිපුරම ඉන්නේ එක්ක ඩාන්සින් රූම් එකේ, එහෙම නැත්නම් එළියේ ග්‍රවුන්ඩ් එකේ, ස්පෝර්ට් රූම් එකේ. හැමදාම අම්මට කම්ප්ලේන් වෙනවලු පන්ති පාර ටීචර් කෙනා පන්ති ඉන්නේ නැහැ. ඒක ඇත්තද? ඔව් ඉතින් කරන්න දෙයක්. මොකද මේ අපි කියන්නේ අපේ හවුසස් 6ක් තියෙනවා ඉස්කෝලේ.
ඩාස් ඩෑස් වීරසුරේ මත්වන ජයතරක පුලි මුටිකෙන හවසස් ඉතින් ඒ හවසස් වල අපිට හැමතිස්සෙම තියෙනවා කම්පිටිෂන්ස් තියෙනවා ස්පෝර්ට්ස් මීට් එක තියෙනවා කලා වල ඉතින් ඒ ඔක්කොටම සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා එතනින් එයාට පිරිසක් නැහැ ඉතින් අපි ඇත්තටම මම හිතන්නේ චෙස් විතරයි කරේ නැත්තේ මොකද ඉඳගෙන කරන දේවල් මට කරන්න බෑ ඔය ස්ලෝ ගේම්ස් මට කරන්න බෑ කොහොම හරි හැම දෙයකම මම හිතන්නේ මම අපේ අක්කා ප්‍රිෆෙක්ට් උනා මම දැන් මම ග්‍රේඩ් 6 වල ඉන්නකොට ග්‍රේඩ් 6 වල ඉන්නකොට අපිට ලොකු ස්පෝර්ට්ස් මීට් එකකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් එදා ඉඳන් අවසාන අවුරුද්ද දක්වා හැමදාම එක දිගට ග්‍රවුන්ඩ් එකේ නැත්තම් ඩාන්සින් රූම් එකේ නැත්තම් වෙන ඉස්කෝලේක නටන්න යනවා. ඒ කියන්නේ කලා උළලක නටනවා. ඉතින් සෑහෙන කම්පැනි ඉගෙන ගත්තෙම නෑ ඇත්තම කිව්වොත්. ඒ දැන් මෙහෙම වුත් ඔය ස්පෝර්ට්ස් කරනකොට සාමාන්‍යයෙන් ගෙදර මෙඩල්ස් මේ වුණාට කීයක් විතර තියෙනවද? මෙඩල්ස් නම් නෑ ඇත්තම කිව්වොත්. මොකද මම එහෙම මේ එකක් කියලා කරේ නෑ මම කරේ ඇත්තටම හවුස් එකට හැබැයි මට තියෙනවා සර්ටිෆිකට්ස් ඒ කියන්නේ සෑහෙන සර්ටිෆිකට්ස් තියෙනවා හිතපු නැති වෙන් දිනලා තියෙනවා වූෂු වලින් මම දිනලා තියෙනවා ජිම්නාස්ටික් වලින් ඒ කියන්නේ හිතන්නෙම නැති දේවල් වලින් මම දිනලා තියෙනවා ඉතින් ඒ ඔක්කොම කරේ මේ මට දෙයක් ලබා ගන්න නෙමෙයි මගේ හවුස් එක දිනවන්න ඉතින් එච්චරට අපි ආදරය කර අපේ ඉස්කෝලේ හවුස් එකට ඉතින් ඒ කියන්නේ අපේ හවුස් එක කිව්වොත් ඒ කාලේ නියන් එතරින් තොර ලොවක් නෑ ඩාස් හවුස් කිව්වම මම අක්කගේ හවුස් එකේද ඔව් අක්කයි මමයි දෙන්නම ඩාස් හවුස් ඒ කියන්නේ ඩාස් කිව්වොත් අපේ නම කියනවා ආ ඩාස් එකේ ඉන්න දිලුක්ෂි වීරපෙරුමද එහෙම මානවා කට්ටිය ඉතින් අර එහෙම තමයි තිබෙ ඇච්චරට ආදරේ අක්කත් එක්ක ඉස්කෝලේ ගියා මතකද ඔව් කොහොමද ගියේ පොඩ මතක කර පොඩි කාලේ ඉතින් එයාට මාව අමතක වෙනවා මම ඉස්කෝලේ ගියා ඒ කියන්නේ අවුරුදු 8ක විතර ගැප් එකක් තියෙනවා අවුරුදු 7ක ගැප් එකක් තියෙනවා දැන් ඔයා සාමාන්‍යයෙන් එකේ පන්තියේනකොට අක්කා හතේ පන්තිය වගේ ඉතින් අක්කා ඇවිල්ලා බල්ලි හැම නේද ඒක ඔව් මම ඉස්සර වැද්දා ඒ කියන්නේ අපේ අක්කා ලොකුයිනේ ඉතින් අක්කා ලොකු නම් මම ඉතින් ආ මම මොකක් හරි වුණොත් මම අපේ අක්කට කියනවා කියලා මම අපේ අක්කාගේ පන්තියට ගිහලා අක්කයි අක්කාගේ යාළු ඔක්කොම කියලා ඉතින් ඒ වගේ අපේ අක්කට මේ මොකද්ද ප්‍රිෆෙක්ෂිප් හම්බුනාම එක්කෙනෙක් මං ගාවට එන්නේ නැහැ මොකද දන්නව අපේ අක්කයි යගේ ගෝලේ ටික ඔක්කොම වෙන්නේ නැහැ නෑ මම ප්‍රිෆෙක්ෂිප් එක ඉල්ලන්නේ නැහැ මොකද හේතුව ඒකට හේතුව කියන්නේ මම ඇත්තටම ඩාන්සින් වලට තමයි ගොඩක්ම يعني ආෆ්ටර් ඕ ලෙවල්ස් මම චන්ද්‍ර සර්ත් එක තමයි මම ඩාන්සින් කරන්නේ ඉතින් මම හැමතිස්සෙම රට රටවල් වල යනවා ඉතින් ඒ වගේ දේවල් මං ඒවට දෙන්නේ හැදුවා පරිම ආව ඒක වැඩි ඉතින් ඒවත් එක්ක මගේ ප්‍රයර් ටිකක් ඇත්තටම තිබ්බේ ඩාන්සින් වලට ඩාන්සින් වලින් ලංකාවෙම ලාබාලතම වර්ණ බරත නාට්‍යම් කරලා ලාබාලතම චැම්පියන්ෂිප් එක ගන්න ඔයා මම හරිනේ මොකද්ද මේ සම්මානේ මොකද්ද වෙන්නේ අපිට හම්බ වෙන්නේ මේ ඒක ඇත්තටම අවාඩ් එකක් නෙමෙයි ලැබෙන්නේ අපිට ඩිප්ලෝමාවක් ලැබෙන්නේ ඉතින් මම බරත නාට්‍යම් වලට ජොයින් වෙන්නේ ග්‍රේඩ් 1 වල ඉඳලා එතකොට මම ග්‍රේඩ් 5 වල තමයි අවුරුදු 5 තමයි මම එක්කම ඉගෙන ගත්තේ ඉතින් ලාබාල වයසක ඒ කියන්නේ මට එච්චරට ඩාන්සින් වලට මට තිබ්බා සෑහෙන උනක් තිබ්බා මොකද මගේ මම හිතන්නේ ෆස්ට් ලව් එක තමයි ඩාන්සින් කිව්වොත් ඒක හරි ඉතින් ඉස්කෝලේ හැමදාම ආෆ්ටර් ස්කූල් ඉඳලා මම භරතනාට්‍යම් කරද්දී මිස් අපේ අම්මට කියලා තියෙනවා මේ ඩිලුට හොඳට මතක හිටිනවා හොඳට ඩාන්ස් කරන්න පුළුවන් අපි අරංගේත්‍රමයක් කරමු කියලා කොහොම හරි එකේ ඉඳන් පස්වෙනි වසරේ තමයි මම මගේ අරංගේත්‍රමයක් කරන්නේ පැය 3ක් මම එක දිගට නටනවා මම විශ්වාස කරන්නේ නැති වෙයි නමුත් මම වතුර බිඳක් බිව්වේ නැහැ ඒ පැය 3ටම ඉවර වෙලා මම බිව්වේ නැහැ මොකද මට තෑගි ටික ගන්න අවස්ථාවක් තිබ්බේ මොකද මම පොඩි ඉතින් එතකොට මට අර ලැබෙන තෑගි ඒ ටික ඔක්කොම තමයි මට ගන්න අවස්ථාවක් තිබ්බේ ඉතින් මම හිතන්නේ ගෙදර ඇවිල්ලා තමයි වතුර බිඳුවක් හරි බිව්වේ ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මට කවදාවත් අමතක වෙන්නේ නැති එක්ස්පීරියන්ස් ඉතින් දිලුක්ෂි මේ දැන් කතා කරානේ ගොඩක් මේක කන්න ඔයාලට ගෙනත් දීලා තියෙන්නේ නෙමෙරාරා අපේ chef ශෂි අතින් තමයි ඔක ක්‍රියේට් කරේ හැදුවේ රසයි ගොඩක් මට මොකද මටත් මෙතනට සුවඳ දැනෙනවා ඔයත් කමු ඉතින් මම ඔයා නෑ මෙමය මම සාමාන්‍යයෙන් මගේ ෆේවරේෂන් එකක් නෙමෙයි නේ කොහොමද ෆේවරේෂන් ඉතින් මම ආරාධනා කරනවා රස බලන්න අපි රස බලලා ඉතුරු ටික කතා කරමු ටික බලන්න රස කොහොමද කියන්නේ දන්නා නම් මම වැඩි කාලෙන්නෙත් නෑ මේක රහ බලන්න ඕන කියලා නම් සාමාන්‍යයෙන් ඉතින් එහෙම තමයි සර්ප්‍රයිස් කියනවා කියලා කරන්නේ නෑනේ මේ හරි ඉතින් අනිවාර්යෙන් අපි මතක් කරන්න ඕනේ ඔයගොල්ලොත්
මේ වගේ තැනකට ඇවිල්ලා මෙතන හරිනේ දහස් ප්ලේස් එකක් ඩෙමරාරා එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ හැවුවත් සර්ච් කරලා බලන්න Facebook page තියෙනවා ඒ වගේම වෙබ්සයිට්ස් තියෙනවා ඒගොල්ලොන්ගේ ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරලා මේක කන්ටැක්ට් කරගන්න පුළුවන් මොකද අපි හැමෝම කැමති දිලුක්ෂි නිදහසේ කැම ගන්න. ඒක නිදහස් ප්ලේස් එකක්. කොළඹ අපිට නිදහස් ප්ලේස් එකක් හොයාගන්න අමාරුනේ. ඔයාගේ ගෙදර කට්ටියත් එක්ක අපි අම්මා තාත්තා ඒ ගෝණි කෙනෙක් එක්ක වෙලා කැම කනවා කියන එක පොඩ්ඩ නිදහසේ ටිකක් වෙනස් අත්දැකීමක්. ඉතින් මේ අත්දැකීම ගන්න ඕන ඔයාලා අනිවාර්යෙන් මෙතනට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කැම කොහොමද රහයිද? රහයි. මේකට හරි ආසයි. හරි. ඉතින් මේ දැන් අපි ස්කෝලේ ගැන කතා කරා. දැන් ඊට පස්සේ ඔයා දැන් අක්කත් එක්ක ස්කෝලේ ගිහිල්ලා ඔය වගේ දේවල් වෙලා මම මෙහෙම ඇවුවොත් දැන් ඕ ලෙවල් වෙනකන් ඔයා සාමාන්‍යයෙන් කැපිපෙන චරිතයක් වුණානේ. මේ කැපිපෙන චරිතයට අමතක නොවනම සිදුවීමක් නැද්ද ඉස්කෝලේ කාලේ? විශාක විද්‍යාලේ. අමතකම නොවන දැන් ඔක්කොම අමතක වෙලා වගේ. අමතක දැක්කාද අමතක? ඔව් අමතක අමතකම නොවන. අතරම ගියොත් අමතකම නොවන සිදුවීම් තියෙන්නේ අපි 10 වසරේ 11 වසරේ එකම ඒ කියන්නේ එකම කට්ටියත් එක්ක තමයි අවුරුදු දෙක ගත කරන්නේ ඕ ලෙවල් පන්තියේ. ඉතින් අපි අපි යන ක්ලාස් ට්‍රිප් එකක් පොළොන්නරුවේ. ඉතින් ඒ ක්ලාස් ට්‍රිප් එක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද මට අපේ පන්තියේ තමයි හිටියේ සැරම ටීචර් කියන්නේ සෙක්ෂන් හෙඩ් තමයි අපිට හිටියේ. ඉතින් අපේ ලක්ෂ්මී මිස් හිටියේ. ලක්ෂ්මී මිස් සාමාන්‍යයෙන් හරිම සැරයි. මැත්ස් ඉගෙනුවේ හරිම සැරයි. අපි ඉතින් හිතුවා හරි වැඩේ චොර වෙයි අපිට ට්‍රිප් එක ගිහිල්ලා කිසි ආතල් එකක් ගන්න බැරි වෙයි. සාමාන්‍ය කියනවනේ. ඔව් ආතල් එකක් ගන්න බැරි වෙයි එහෙම එහෙම කියලා. ඒත් surprisingly අපේ මිස් කිසිම විදිහකින් අපිට ඉන්වෝල්ව් වුණ නැහැ. එයා අපිට අපේ ෆුල්ම අපිට නිදහස ෆ්‍රීඩම් එක දීලා අපිට ෆන් එකක් ගන්න ලැබෙන දුන්නා. ඒ වගේම අපි සාමාන්‍ය ට්‍රිප් යන දවසේ තමයි රොයල් එකේ කට්ටිය ට්‍රිප් එක යන්නේ. ඉතින් මට මතකයි අපේ බස් එක යද්දී රොයල් බස් එකක් යනවා එක්ක ඒක නවත්තලා තියෙන අපිත් එක්ක ඉති අපි ඒවල තු තියනවා අපි අම්මෝ. ඉතින් surprisingly අපේ ටීචර් කියන්නේ අපිට ස්ට්‍රික්ු නේම නැහැ. අපේ අපේ ආතල් එක අපිට ගන්න දුන්නා. ඉතින් ඒ වගේ අපි ගොඩාක් විනෝදුණා. ඒ වගේම තවත් තියෙනවා මේ අර මං කිව්වේ මම ස්පෝර්ට්ස් වලට ස්කෝල්ට දේවල් ගොඩක් කරගෙන ඉතින් අපේ එල්ලේ කම්පිටිෂන් එකක් තිබ්බා. ඉතින් ඒකට දැන් අපිට එල්ලේ ටීම් එකක් තිබ්බේ නැහැ හරියට. කොහොම හරි සමස්ත ලංකාවම අක්කර එල්ලේකට දැන් අපිට කිව්වා හරි ළමයි ටිකක් තෝරගන්න එල්ලේ මේ ගහන්න කියලා. දැන් අපි ගහන්න බෑ මට ක්‍රිකට් එක බෝලයක්වත් අල්ලගන්න බෑ ඇත්තම කතාව. ඉතින් හැබැයි ඕක කරනවා. ඒ කියන්නේ පාටිසිපේට් කරනවා. කොහොම හරි අපි ඔය එල්ලේ ගහන වෙලාවේ අපේ ටීම් එක මේ හිටියන ඉඳගෙන විසාය කට්ටි ඉඳගෙන මම සාමාන්‍යයෙන් හරි විහිළුයි. يعني ස්කෝල් ළමයිව ආතල් එකට වරගෙන ඒගොල්ලන්ට විහිළු කරගෙන ඉන්නේ මම. කොහොම හරි මට මතකයි අපි මෙතන ඉන්නකොට අපිට නියම් සෑහෙන දුර හිටියා මේ බොයිස් සෙට් එක. මේ බොයිස් ක්‍රිකට් ගහ හිටියේ. මම කොහොම හරි මොකක් හරි කරගෙන ආතල් එකේ කට්ටියට ජෝගියක් දදා ඉන්නකොට එක පාටම අපි දැක්ක මේ බෝලේ කුඩි يعني සෑහෙන දුර ගිහින් බෝලේ කුඩි කියන අපි ඉතින් ඔකට අල්ල ඔය 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 මේ බෝල ඇවිල්ලා මෙහෙම කරලා ඔව් you won't believe it මගේ කනේ වැදුනේ බෝලේ පටාන් ගාන වැදුනා කැර කිර මම වැටුනේ. ඉතින් අර ඒකත් මට කවදාවත් අමතක නොවෙන සිදුවීම. මොකද එල්ලේ ගහන්න ගිහිල්ලා අර අපි හූ තියලා අර කියන්නේ තේර තෙක් මාණිකවත් ඒ කොල්ලු හිටියේ නැහැ. මේ බෝලේ ආවා කියන්නේ කෙනෙම කරට එම් කරා කර 2 ටීන් ගෑව කන මට හිතෙන එක්ක අර මේ යාළුවෙන් අහම එක කොල්ල එක්කත් එහෙම දැන්නේ නැහැ. මොකක් හරි එකක් තරහකට මොකක් හරි ගහදෙන හැබැයි මාර ෂොට් එක කනට වැදිච්ච එක මං කැරකිලා බිම් වැටුනේ. ඔයාලා ගොඩක් කනේ පාරවල් මම හම්බුනේ. අර ඩ්‍රාමේකටත් ගිලගෙන මේ පාරක් කෑවා. එවනම් අඩුවක් නැතුව හම්බුනා. හරි. දැන් ඔයා කොහම කොහම හරි විනෝදෙන් කාලය ගත කරලා ඕලේ විවාහක ලියනවා. රිසල්ට් එනවා. වහම මේව කියනවා. අම්මේ මට මෙතනින් පස්සේ නම් බෑ මට ඊලෙවල් කරන්න කියලා බල කරන්න එපා. මෙහෙමයි මෙහෙමයි කියලා අම්මට වාක දානවා. මොකද වා තාමත් ඉන්නේ එහෙමනේ. ගෙදර අම්මට තාත්තට අක්කට ඔයා කිව්වොත් දෙයක් ආයි නැහැ. රෝ සැලෙන්ඩර් ඉන්නෝ. හැබැයි වා මාර සෙන්සිටිව්. පොඩි දෙයකටත් ටිකක් වෙලා ගියාම ඔයා අඬනවා. මං හරිනේ කිව්ව ඔක්කොම හරිනේ. ඒ කියන්නේ ඔයාට මොකක් හරි අසාධාරණයි කියන දේ පෙන්නන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම මොකක් හරි දෙයක් වෙච්ච ගමන් ඔයාට මාරිදිර දුකක් වුණොත් ඔයා තනියෙන් හරි අඬනවා. දවස් 2-3 අඬපු වෙලාවල් අනන්තවත් තියෙනවා. ඉතින් දැන් මේ කතාවේ මට අහන්න ඕනේ මෙච්චරයි. දැන් ඔයා ඊලෙවල් වලින් පස්සේ කියන්නේ ඕ ලෙවල් කේ ඌට පස්සේ අම්මා කියන අම්මට වා කියනවා බෑ. ඊලෙවල් කරන්න බෑ කියලා. හැබැයි අම්මා කියනවා නෑ පුතේ ඔයා අනිවාර්යෙන් ඊලෙවල් කරන්න ඕනේ. මොකද අධ්‍යාපන සුසුකමක් තියෙන මෙහෙමයි කියනවා. ඔයා ඊලෙවල් කරන්න මොනවද? Arts මොන සබ්ජෙක්ට්ස්? Dancing drama media. කොහොමද රිසල්ට්? Dancing drama media B2 C1. ඇයි ඔයා හිතුවේ නැත්තේ මට කැම්පස් එකකට යන්න කියලා?
මං ඉස්සෙල්ලා මං කිව්වේ මං ඉස්සෙල්ලාම කලා ශාස්ත්‍රයට සෑහෙන්න කැමති කෙනෙක්. මගේ ඉස්සෙල්ලාම ටාගට් එක වෙන්නේ මං ෆිල්ම් එකක් බලපු දවසක ඉඳන්ම මගේ يعني මට මතක කාලෙක ඉඳන් මට අවශ්‍යතාවය තිබ්බේ කවදා හරි දවසක නිලියක් වෙන්න ඕනි කියන එක. මට ඒ කියන්නේ මට එතනින් එහාට දෙයක් තිබ්බේ නැහැ. එක්ක ඩාන්සින් පැත්තෙන් එක්ක නිලියක් වෙන්න ඕනි කියන එකේ. ඒකින්ද මම ඩ්‍රාම වුණත් මම ඕලෙවල් කරේ නැහැ. හැබැයි මම ඒ ලෙවල්ස් තෝරගන්නේ මොකද මට දෙයක් ඉගෙන ගන්න ඕනේ හින්දා. සාමාන්‍ය ස්ටේජ් ඩ්‍රාමා සෑහෙන කරා. ඉතින් ඒ හේතුව හින්දාමයි මට මගේ කාලේ ඒකට යොදවන්න නැතුව අධ්‍යාපනයේ පැත්තට ඒ කියන්නේ ඒ පැත්තට යොදවන්න නැතුව මම කැමති දේ කරලා මට ඉස්සරහට යන්න අවශ්‍යතාවය තමයි මට තිබ්බ. හැබැයි මගේ ගෙදරින් සෑහෙන්න මට සපෝට් කරා. අදටත් මට කියන්නේ මේක කරන්න එපා මේක කරන්න එපා හරි දේ කරන්න කියන එක විතරයි කියන්නේ. හැබැයි ඔයාට මොන දේ නොකියුවත් ඔයාට කාගේ හරි කොල්ලෙක්ගේ හරි එහෙම හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම අම්මට ඒක ඉන්ෆෝම් කළ යුතුයි. ඒකනේ සාමාන්‍යකරණ නීතිය. ඔව්. ඒ කියන්නේ හරිනේ මං කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ දැන් ඔයා මොන දේ ඔයාට එපා කිව්වත් ඔයාගේ ලයිෆ් එකට මොන හරි ටර්නින් පොයින්ට් එකක්. එහෙම නැත්නම් ආදර සම්බන්ධතාවයක්, කොල්ලෙක්ගේ ප්‍රශ්නයක් මොන දේ වුණත් ඔයා ඒ හැම දෙයක්ම අකුරක් නෑර අම්මටයි තාත්තටයි කියන්න ඕන. තාත්තට නැති වුණත් අම්මට කියන්න. නමුත් මගේ පර්සනලිටි එක විදිහට මට කොච්චර කියන්නේ දුකක් වේදනාවක් දැනුණත් මම මේ කාත් එක්ක ෂෙයා කරන්නේ. ඒක මගේ විදියක්. මම කාමරේ කියන්නේ මම දැන් මෙහෙම ඉන්න කෙනා නෙමෙයි ගෙදර ගියාම ඉන්නේ. මම කතා කරන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ නැති වෙයි මම ඒත් කතා කරන්නේම නැහැ. කියන්නේ මම කෑමකුණත් මම කන්නේ තනියම. මොකද මගේ mental health එක මට හොඳ හින්දා මම කෑමක වාරේ මෙහෙම Netflix තියාගෙන ෆෝන් එකක් තියලා ඒක Netflix බලාගෙන ඇඳේ ඉඳන් තමයි මම කන්නේ. මම පැය ගාණක් හරි කනවා. මම අර මට හරිම relax. මොකද අර මට යුනිවර්සිටි කතා කරලා ඕපුදුප කතා කරලා තියෙන ප්‍රශ්න අහලා මට ප්‍රශ්න ගන්න මම ඒක කැමති නැහැ. ගෙදරටේ ප්‍රශ්නේ පෙන්නලා ඒගොල්ලන්ට කියන්න. මොකද අපේ අම්මට කියලා එයා දුක් කරනවා, එයා මට ස්ට්‍රොන්ග් වුණාට එයා දුක් කරනවා. මම ඒකට ගොඩක් කැමති නැති කෙනෙක්. මම හැමදේම සෑහෙන කාලයක් යනවා මට රිකවර් වෙන්න. අදටත් එහෙමයි. සෑහෙන කාලයක් යනවා. මොකද මම හරිම ඉමෝෂනල්, හරිම සංවේදී කෙනෙක්. ඉතින් මම කැමති මම කවදාවත් මගේ ප්‍රශ්නයක් කියන්නේ නැහැ. අම්මට සමහරවිට දැනුනහම නිකන් මාසයක් දෙකක් බලලා එපා වුණම ඇවිල්ලා දොර අරගෙන එද්දි මම දන්නවා. ඔයි දොර ඇරලා වහද්දිම මම දන්නවා. සාමාන්‍ය දොර ඇරලා එද්දි දන්නවා එළියට යනවා කියලා. දොර ඇරලා වහලා ඇඳින් ඉඳගත්තම මම හනයි දැන් මොකද්ද වෙන්න ඕනේ? මොකද්ද ප්‍රශ්නේ? එතකොට එයා කතා කරද්දි මම එතන මම ඉන් ඩීටේල්ස් කියන්නේ නැහැ. නමුත් මම කියනවා. කියන්න ඕන ටික සමහරවිට මම කියනවා. කියලා මම කියනවා මට ඕගොල්ලන්ට හිතරි දාන්න බැරි හින්දා තමයි මම මේ කියන්නේ නැත්තේ. මොකද මම කැමති නැහැ ඒක. හරි. ඒ වුණාට අම්මා මට කිව්වා ගොඩක් ඔයා අම්මා ගැන හිතනවා තාත්තා ගැන හිතනවා ඒ වගේම අම්මාගේ නීතියක් තියෙනවා කෝ මොනවා හරි එහෙම කිව්වේ මට මේ ආදර සම්බන්ධතාවයක් තියෙනවා අනිවාර්යෙන් මට කියන්න ඕනේ කියලා මේ වෙනකන් හැබැයි කියලා නැහැ. නෑ මගේ ප්‍රීවියස් එකේනවා මම ඩේට් කරපු අපේ අම්මා බොරුවක් කියලා. අපේ අම්මා හොඳටම දන්නවා ඒක ඇත්තටම මගේ නෑදෑය පව ඔක්කොම දැනගෙන හිටියා. නමුත් රිලේෂන්ෂිප් එකක් මම එතනින් පස්සේ මම හිතාගත්තේ මම ගොඩක් කට්ටියට ඒක කියන එක නවත්තනවා කියලා. මොකද මේ මගේ ප්‍රීවියස් එකනත් එක මම හිතන්නේ අවුරුදු දෙකක් හෝ දෙකමාරක් අපේ රිලේෂන්ෂිප් එකේ තිබ්බා. මුළු පවුලේ කට්ටියම දන්නවා, මගේ නෑදෑයෝ දන්නවා, ඒකේ දාන ගෙවල් වල ඇත්තනම් මල ගෙවල් වල තෑනවා. ඉතින් එහෙම එකක් තිබ්බේ. නමුත් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කෙනාට කැමති වුණාට පස්සේ මම තමයි මේ රිලේෂන්ෂිප් එකේ ඉන්නේ. ඒතර මම දන්නවා මට කොච්චර බලපෑම් ඇති වෙනවද. ඒතර මට මේ ශාස්ත්‍රයේ කියන්නේ යා කැමති නැහැ ගොඩක් දේවල් වලට. ඉතින් ඒක මට ඒ කියන්නේ එයාත් එක්ක බ්‍රේක් අප් වෙන්න ඕන වුණාට මට අපේ අම්මලගේ හිතට රිද්දන්න අමාරු වුණා. ඉතින් ඒක හින්දා මං හිතාගත්තා කියන්නේ දැන් මේ මගේ ප්‍රීවියස් එකේ මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් එක්ස් බොයෆ්‍රෙන්ඩ් ගැන මං හැමෝම දැනගෙන හිටියා. ඉතින් එදායින් පස්සේ ඒ කියන්නේ මම දැන් ගිය 2019 මං හිතන්නේ මම බ්‍රේක් අප් වෙන්නේ 2019 මුල. ඉතින් එදායින් පස්සේ මම ඇත්තටම රිලේෂන්ෂිප් එකක් කියන එක මං හිතාගත්තා. මට හරියටම හරියනවා නම් ඒ කෙනා මම ආදරය කරන කෙනෙක්ට මට ඒ කෙනාව ගැළපෙනවද, ඒ කියන්නේ ගෙදරට ඉන්ට්‍රොඩියුස් කරන කලින් මගේ දේවල් වලට මට සපෝට් කරනවද කියන එක මම ඉස්සර බලන්න ඕනේ. එහෙම නැත්නම් මම කලබල වෙලා පෙන්නලා ඊට පස්සේ අපේ අම්මලාට තේපා වෙනවා මෙයා මේ හැමෝම හැම එකෙක් මේ ආලු වෙනවා ඊට පස්සේ මෙයාව ගේනවා ඊට පස්සේ එහෙම ක්ලෝස් කරගෙන ඒගොල්ලන්ට වේදනාවක් මටත් වේදනාවක්. ඉතින් මම දැන් හරිම සැලකිලිමත්ව තමයි මම කෙනෙක්ව තෝරගන්නේ. මොකද මගේ ඉන්ඩස්ට්‍රි එකට ගැලපෙන්න ඕනේ. මට ඉස්සරහට යන්න සපෝට් එකක් තියෙනවා. ඔයා ඉස්සරහට යන්න සපෝට් එකක් තියෙනවා කිව්වහම දැන් ඔයා හරි එන්ටර්ටේනින් කෙනෙක්. ඉතින් මම කැමති ඒ එන්ටර්ටේනින් එක මේ ඉන්ටර්වියු එකේ චුට්ටක් වැඩි කරන්න. ඉතින් ඩෙමෙරාරා අපේ ෂෙෆ් ඔයාට තවත් සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔයා පෙප්සි බොන්න කැමතියි කියලා එයා හොයාගෙන. ඔයාට පෙප්සි එකක් ක්ලාස් කරලා තියෙනවා බොන්න.
අපිට සර්ව් කරන්න කියමු. ඉතින් පෙප්සි එක බොන ගමන් ඔයාලට පුංචි චැලෙන්ජ් එකක් තියෙනවා. මේක ඔයාගේ ඉදහසේ ඒක බොන්න දෙන්නෙත් නෑ. ඒක මේකයි චැලෙන්ජ් එක. ඔයාට ඔක බොන්න බෑ දැන්. අහතර බොන්න බෑ. බොන්න දෙන්නේ නෑ. මම කැමති ඔයාගේ රැප් එකක් අහන්න. මොකද ගොඩ දෙනෙක් ඔයාගේ රැප් අහන්න කැමති. ඔයා රැප් කරනවා කියලා දැනගත්තේ TikTok කරහා. ඔයා හරි ෆේමස් වුණා රැප් එකක් කරලා. TikTok කරා නෙමෙයි අත්තරම මේ නාලිකාවක් කරහා මම මේ ස්මෝකියෝව ඉන්ටර්වියු කළා. ඉතින් එතකොට මේ ඒ ප්‍රොඩක්ෂන් එකේ කට්ටිය මට ඒ කියන්නේ ස්මෝකියෝ රහසක් කියලා ස්මෝකියෝ මට චැලෙන්ජ් කරා. හරි ඔයා මට රැප් එකක් කියන්න කියලා. ඉතින් කොහොම හරි මම ෆස්ට් ටයිම් අත්තරම නාලිකාවක රැප් එකක් කිව්වේ. රැප් එකක් එහෙම කරලා සහ මම දන්නේම නැතුව ඒක ගොඩක් පත්තු වුණා කියන අතට කිව්වා. මේ කියන්නේ මම දන්නේ නැති සයිට්ස් වලින් උත් දාලා TikTok සයිට්ස් වලින් උත් දාලා ඉතින් එහෙම කියන්නේ මම අප්ලෝඩ් කරද්දි ගොඩක් කට්ටියක දැකලා ඉවරයි. ඉතින් ඒකෙන් තමයි ගොඩක් කට්ටිය මේ දැනගත්තේ වීරපෙරුමට රැප් කරන්න පුළුවන් කියලා. අද රැප් එකක් කළා පෙන්නු. හා මේක බිබී නෙමෙයිනේ නේ. නෑ 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 නෑ. බොන්න හම්බෙන්නවා ඒක මට සැටිස් වුණොත් විතරයි. ආ විතරයි. ඒතර මේක නැත්නම් යවනවා. මේ අපි එදා මම ඒ නාලිකාවේ ඉංග්‍රීසි එකක් තමයි කිව්වේ. අපි සිංහල එකක් අද කිව්වා වෙනසකටත් එක්ක නේ. වෙනසකටත් එක්ක. හරි. වචන පැටළුනොත් සමා වෙන්න වචන පොඩ්ඩක් පැටළුනොත් හරි. ඔයා විඳපු තුකා කිනා වෙලා ඉන්න මට විනාඩි 3යි ගියේ ඔයා අඬවන්න වචන 3යි ඕනේ රණ්ඩු වෙන්න ඔයා රවටුන පොඩක් හිතලා බලන්න ඔයා හැමදෙම කලේ මම සතුටින් තියන මම හැමදෙම කලේ ඔයා අඬවල රිද්දන් ඒත් ඔයා දැක පළවෙනි දවසේ ඉඳන් හිනමැව්වේ එකට නිදිය සින්දු කොළවල ලිව්වේ මම කිව්වේ ඒව ඔයාට කිය හිත යට හිටියේ ඔයා විතරයි හිනහුනේ මම හන්දා ලංගුනේ රිද්දන්න නෙමේ පස්සේ ආපහු ගන්න හිතම්මට හිත දුන් ඔතාමත් එකතන ඒක නෙමේ ප්‍රශ්නේ ඔයා දඟ කරනවා මගේ හිත අස්සේ Oh, really? Oh my goodness. කවුද දඟ කරන්නේ? නේ නේ බොන් 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 ඒක නම් හරි බොහොම ස්තුතියි ඔයා මගේ මට ඕනි දේ ඔයා මට ලබා දුන්නා. ඉතින් දැන් මම යනවා වෙනම සයිඩ් එකකට. ඔයා දැන් කොහොම හරි ඔයා A-levels කරනවා. A-levels වලින් පස්සේ ඔයා කියනවා අම්මට ඔන්න අම්මේ මගේ රිසල්ට් ෂීට් එක. මෙතනින් පස්සේ නම් මට කිසි දෙයක් කියන්න එපා. මේ රිසල්ට් ෂීට් එකෙන් පස්සේ මම කරන්නේ මං කැමති දෙයි. සම කිනෝ හරි කමන්නේ do it. හරිනේ do it කියලා කියනවා. මොකක්ද ඔයාගේ ඊළඟ plan එක සහ කොහොමද ඔයා මේ ශේෂ්ත්‍රයට එන්නේ? කොහොමද ඔයාගේ turning point එක? ඇත්තටම කිව්වොත් මේ ශේෂ්ත්‍රයට එන්න ගොඩක් අමාරුයි. ඒ මම 2016 තමයි මේ ශේෂ්ත්‍රයට එන්නේ. ඒ කාලේ ඇත්තටම දැන් ලේසි ඇත්තටම කිව්වොත් ඒ කාලේ ඇත්තටම හරිම අමාරුයි. ඉතින් කොහොමාරි මං කිව්වා අපේ අක්කා හින්දා මට exposure එක ලැබුණා. කොහොමාරි ජනිත් අයියත් එක්ක අපේ අක්කා ගොඩක් රූකට කිතිම් කරලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ යාළුවෙක්. ජනිත් අයියා ෆිල්ම් එක එයාගේ මේ අංකලි ආන්ටි දෙන්නම ඉන්න ෆිල්ම් එක. ඒකේ මේ මේන් රෝල්ස් හතර අලුත් මොනවල් හතරක් තමයි හොයන්නේ. කොහොමාරි ජනිත් අයියා දැනගෙන මම ඇක්ටිං කරන්න කැමතියි, ඇක්ට් කරන්න කැමතියි කියලා මට අපේ අම්මට කතා කරලා තිබ්බා. මෙහෙම ෆිල්ම් එකක් තියෙනවා. නංගි කැමති වෙයිද කියලා. කොහොමාරි 2016 හරියට මම ඕලෙවල් කරලා රිසල්ට් හම්බ වෙලා මම හිතන්නේ දවස් 3-4කින් මට ඒ පණිවිඩය ලැබෙනවා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒක ෆිල්ම් එකක්. ගෝත්‍ර කියන ෆිල්ම් එක. ඉතින් ඒ ෆිල්ම් එකේ රූගත කිරීම වල මම නිරත වුණා. මේන් රෝල් එකක්. සහ ඊට පස්සේ ඒක ඉවරුනේ ඒක මාසෙන් ඒ ෆිල්ම් එක ෂූට් කරලා ඒක හිටපු ප්‍රොඩියුසර් මාව ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ පුතා තමයි ඒ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ දමිත් ෆොන්සේකා මහත්මයා. ඉතින් එයාගේ ෆිල්ම් එකේ මේන් රෝල් එකට ඒ කියන්නේ මම ආධුනිකයෙක් වෙලා මාව ඒකට එයා ගන්නවා. කොහොමද මා විශ්වාස කර කවදාවත් මම රඟපානවා දැකලා නැතුව මාව ඒ ෆිල්ම් එකට ගන්නවා ඒ 2018 ජනවාරි මාසේ. කොමාරි අපි ඉන්ටර්විව්ස් තියලා කතා කරලා එහෙම මාත් එක්ක සුහදව කතා කරලා මාව ඒ කියන්නේ කිසිම ඩවුට් එකක් නැතුව මාව ඒ ෆිල්ම් එකට ගන්න ගොඩක් සීනියරිස්සත් එක තමයි ෆිල්ම් එක මට තිබ්බේ. ඉතින් ඒ ෆිල්ම්ස් දෙකෙන් පස්සේ තමයි ඉතින් ඇත්තටම මම එන්නේ ශේෂ්ත්‍රයට. ඊට පස්සේ ඔයා දෙරණට සම්බන්ධ වෙන්නේ කොහොමද? දෙරණට සම්බන්ධ වෙන්නේ දෙරණ මිස් ශ්‍රී ලංකා for Miss Earth 2017 තරගාවලියේ. ඇත්තම කිව්වොත් මම කවදා ඒ කියන්නේ මගේ හිතේ කවදාවත් තිබෙන දෙයක් තමයි පැජන්ට් එකකට යන්න ඕනේ කියන එක. කොහමද එදා සෙනසුරාදා දවසක්. අදටත් මතකයි මම අපේ අම්මත් එක්ක කමර්ෂල් එකේ ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගිහලා තිබ්බේ. ගවමක් යනගෙන කහපාට ගවමක් යනගෙන අපේ අම්මට කෝල් එකක් එනවා දෙරණේ අඳුරන කෙනෙක්ගෙන් කෝල් එකක් ඇවිල්ලා කියනවා මෙහෙමයි මිස් ශ්‍රී ලංකා මිස් Earth අද ඉන්ටර්විව්ස් ආර ෆස්ට් ඉන්ටර්විව්ස් දිලුක්ෂි වද ගේන්න කියලා.
අපේ අම්මත් හා කියලා. අපේ අම්මා එහෙමනේ අපේ අම්මා හා කියලා. ඕනි දෙයකට. ඕනි දෙයකට අපේ අම්මා හා කියලා. ඊට පස්සේ මට කිව්වා මෙහෙමයි දෙරණට යනවා නෝක මොකටද? මේ මිශ්‍රී අපි මිස් සර් මං කොහොම මම යන්නේ. මම එහෙම කොහොමද? වඩ නොලෙජ් යන්නේ. බෑ මට ඒක ගැන මම දන්නේ නැහැ. මම යන්නේ නැහැ. මොනවා ප්‍රශ්න ආයිද? ඊපස්සේ අපි කොහොම හරි ගිහ බලමු මොකද්ද? මං කොහොම මට යන්න බෑ මං මුරන්ඩුයි. සමහරවිට මං මුරන්ඩුයි මං බෑ කිව්වොත් බෑ. ඊපස්සේ අපේ අම්මා කොහොමරි නැහැ. යන්න ඕනේ කියලා ගෙනාව දැන් දෙරණටත් ගෙනාලා දැන් සෑහෙන පිරිසක් ඉන්නවා ගර්ල්ස් අප් පොලිමටම ඉන්නවා. කොමාරි ඒගොල්ලෝ දැන් ලස්සනට ඇඳගෙන මම හැමවත් නැහැ ඉතින් ඒ ගොඩක් ඒගොල්ලෝ ඒකට සූදානම් වෙලා තමයි ඇවිල්ලා තිබ්බේ ඊට පස්සේ කොහොම හරි මම ඉන්ටර්විව් එක ඇතුළට ගියා මට ආදරත් මතකයි මගෙන් ප්‍රශ්න අහනවා මගෙන් ප්‍රශ්නයක් මගනේ පැනල් එකේ හතර දෙනෙක් හෝ පස් දෙනෙක් තමයි ඉන්නේ මගෙන් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා මේ ඇයි මේ තරගාවලියට එන්නේ මිස් අර්ත් කියන පැජන්ට් එකට එන්නේ ඔයා මොකද්ද මේ මිස් අර්ත් පැජන්ට් එක ගැන හිතන්නේ මම සාමාන්‍ය කරන්නේ ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඉතින් මම කියන්නේ මගේ පළවෙනිම උත්තරේ තමයි මම මේ ප්‍රෙසන්ට් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මට මේ ප්‍රෙසන්ට් එකක් අද ඉන්ටර්විව් එකක් තියනවා කියලා අද තමයි මම දැනගත්තේ. හැබැයි මම මේ ප්‍රෙසන්ට් එකෙන් සිලෙක්ට් වුණා ඊළඟ රවුන්ඩ් එකට මම මීට වැඩි දෙයක් ඉගෙනගෙන පාඩම් කරලා මේ මොකද්ද මේ වෙනුවෙන් වෙන්නේ කියලා මම ඒකට ෆේස් කරන්නම්. හැබැයි ඇත්තටම කිව්වොත් මම කිසිම දෙයක් දන්නේ නැහැ. මම බොරුවක් කරේ නැහැ ඇත්තට. ඉතින් මං හිතන්නේ මං මගේ ඒ ඔනෙස්ටි එක හින්දාම තමයි මම ඊළඟ රවුන්ඩ් එකට තේරෙන්නේ. කොමාරි මටත් හරිම පුදුමයි මම කවදාවත් හිතුවේ නැති දෙයක්. ඒක يعني මම මගේ ජීවිතේ කවදාවත් මම හිතුවේ නැහැ මම ක්‍රවුන් එකක් මට ආසයි දිනා ගන්න කියන තැන මම හිටියේ නැහැ. මොකද මට රඟපාන්න ඕන එක විතරයි තිබ්බේ. ඉතින් මට ඒක මගේ ජීවිතේ තව ටර්නින් පොයින්ට් එකක්. අනෙක්ස්පෙක්ටඩ්ලි ටර්නින් පොයින්ට් එකක්. ඊට පස්සේ දැන් ඔයා එනවා සල්සා පුනා එනවා ඊට පස්සේ තව තව ඩ්‍රාමාස් ගොඩාක් එනවා. දැන් මේ විදිහට ඩ්‍රාමා කරනකොට ගොඩක් දැන් මම ඒ සයිඩ් එක ගැන කතා කරනවා රඟපාපු ඩ්‍රාමා ගැන. මම මෙහෙම කිව්වොත් දිලුක්ෂි වේරපෙරුම සාමාන්‍යයෙන් අපි Instagram, Facebook, ගොඩක් කලාවට අපි දකින්න ඔයාගේ වෙනම ෆැෂන් ස්ටයිල් එකක් තියෙනවා. ඔයා ගොඩක් කලාවට ටිකක් දැන් සාමාන්‍යයෙන් සිංහල අපි මෙහෙම අඳින්නේ නැහැ මෙහෙම කියලා කල්චර් එකක් තියෙනවනේ. ඔයා මේ කල්චර් එක ටිකක් වෙනස් කරලා ඔයා ටිකක් අඳින්නේ ටිකක් කොටට ඔයා ටිකක් මොඩර්න් ෆැන්ටසි වෙන්න එහෙම වෙලා ඔයා මේ ෆීල්ඩ් එකට එන්න ට්‍රයි කරනවා කියලා මං කිව්වොත් ඔයා මොකද හිතන්නේ? නෑ ඇත්තම කිව්වොත් මම මේ ෆීල්ඩ් එක රෙද්දිත් මට ඔය ඉන්ස්ටාග්‍රෑම් එකක් තිබ්බේ නෑ තෑන්කුලි එහෙම මුකුත් ඇත්තම මට තිබ්බේ නෑ කියන්නේ මම ඉස්සරින්නම් මම හිතන්නේ පොඩි කාලේ නම් ඒක මට ආවේ මගේ අම්මගෙන් මගේ අම්මා අඳින විදිහ නෙමෙයි මට අම්මා අඳපු විදිය මගේ නර්සරි කාලේ පින්තූර තියෙනවා මේ චූටියට ඇඳලා මේ තියෙන සුකුරුත්තක් ඔක්කොම ගහලා චූටිය ඇඳගෙන ඒ වගේ හරිම ෆැෂනබල් මම පොඩි කාලේ ඉඳලා and ape akka ekena mata akka kenek inne hinda mata eya man hempisima dakina eya andina vidhiye mama dakina eya eyata eya andina hama fashion ekma hama style ekma ena hama avuruddema dewal mama dakina eken mata godak dewal man fashion gena godak dewal man igena gatta iti man hitanne e influence gen thamai mama andina paladina vidhiye igena gatte iti mama hitanne kotata andina eka waraddak kiyala mokada me eka ape samara katti hitai waraddak ehemem kiyala namuth We live only once. අපි අපි අපිට මතක හිටින්නේ මේ ජීවිතේ විතරයි. ඉතින් මේ ජීවිතේ ඇයි අපි රිග්‍රෙට් කරගෙන ඇයි අපි වෙන කෙනෙක්ව ප්ලීස් කරන්න අපි ජීවත් වෙන්නේ? මම මට අඳින්න ඕන විදිහට මම අද අඳින්නේ. මම අද තනන් ඉන්නේ මෙහෙම වගේ ගවුම. කොණ්ඩ දෙයක් ගොතාගෙන කවුරුත් කියන්නේ සමහර කට්ටිය හිතන්නේ ගවුමක් ඇඳලාම මෙහෙම අඳින්න පුළුවන් නෑ. අපි එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ඕනේ. ඒ හැම දෙයකටම එකපාරයි අපිට හම්බ වෙන්නේ. You are gonna regret it if you don't do it. අපිට වයසට ගිහිල්ලා කරන්න පුළුවන් වෙයි. දැන් ජෙනරේෂන් වෙනස් වෙලා තියෙන්නේ. නමුත් අපි වෙන කෙනෙක්ව ප්ලීස් වෙන ජීවත් වෙන්න ඕනේ නැහැ. අපි තමන්ව සැටිස්ෆයි කරගෙන හැම දෙයකටම ඇඩැප්ට් වෙන විදිහට තමයි අපේ ජීවිතය ගෙන යන්න ඕනේ. ඕන විදිහකින් අඳින පළඳින කරන දේවල්ද ෆන් ගන්න විදිහ හැම දෙෙම බය වෙලා ජීවත් වෙලා බෑ. මොකද මට මේ ජීවිතේ විතරයි ඒක මැරෙනකම් විතරයි මට මේක මතක තියෙන්නේ. ඊට පස්සේ මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. දැන් ඔයාගේ උත්තරෙත් එක්ක මට ටිකක් මේ දවස්වල සමාජයේ කතා වෙන දෙයක් සහ මේ දවස්වල ගොඩ දෙනෙක් නිකන් අර උමතුෙන් වගේ හොයන දෙයක් ගැන මට නිකන් අහන්න හිතුණා මේක ඔයාගේ ජීවිතයට අදාළනේ. ගොඩක් කලාවට මේ ගෑනු ළමයිගේ සමහරකට එයා නෙමෙයි වෙන ගෑනු ළමෙක් වෙන්න පුළුවන්. ඒ ගෑනු කෙනා ළමයා එක්ක ඇත්තට මේ ගෑනු කෙනාට ෆීල් එකක් තිබිලා හරි මොකක් හරි දෙයකින් ගොඩක් කලාවට මේ ලීක් වෙච්ච වීඩියෝස් එහෙම නිකන් මේ කතන්දර යනවා. ඔයාගේ කිව්ව දෙයත් එක්ක මොකක්ද මේ මෙහෙකක්ද මේ සමාජෙ මොනවද මේ කතාව ඇත්තට? ඒක ඇත්තටම මේ කෙල්ලෙක් විදියට කොහොමද? මෙහෙමයි. ඉස්ලාම ඔය ලීක් කරන කෙනාට වෙනම මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා. මොකද ඒ ලීක් කරන කෙනා ඔය යාළුවලා ඉන්න කෙනත් එක්ක යාළුවලා ඉන්නකොට ඔය දේවල් අරගෙන තරහ වුණාම ඔය දේවල් එළියට දානවා කියන්නේ ඒක එයාගේ තියෙන වීක්ම පොයින්ට් එකක්. ඒක පිරිමි ගතියක් නෙමෙයි. ඒක තමන්ට ආදරය කරන ඉන්දයි කියලා එවපු ඉන්ද
තියාගන්න. ඒක තියාගන්න ඕනේ. ඒක ඩිලීට් කරලා දාන්න ඕනේ. ඒක බ්ලැක්මේල් කරලා ඔය එළියට දානවා කියන්නේ අපිට තිතාගන්න ඕනේ. ඒ ළමයාගේ ජීවිතය එතනින් පස්සේ කොච්චරක් වෙනස් වෙනවද කියන එක. සහ දැන් අපි තේරුම් ගන්න ඕනේ ගෑනු ළමයි වශයෙන් එහෙම දෙයක් පිරිමියෙක් ඉල්ලනවා නම් ඒ හරි පිරිමියෙක් නෙමෙයි කියන එක. ඔයාට දෙයක් පෙන්වන්න ඕන නම් ඒක කැමරා නැතුව පෙන්න ගන්න. ඇත්තම කතා මම මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් කියන්නේ. නමුත් එහෙම පිරිමි කෙනෙක් වගේ දෙයක් ඉල්ලනවා නම් ඒ හරි පිරිමි කෙනෙක් නෙමෙයි. ඒක අපි ගෑනු ළමයි වශයෙන් හිතන්න ඕනේ. සහ තමන් දැන් යවලා එහෙම දෙයක් තිබෙනවා නම් එහෙම බ්ලැක්මේල් කරනවා නම් එයත් පිරිමි කෙනෙක් නෙමෙයි. එතකොට කියන්නේ සමහරක් වෙලාවට දැන් අපි මෙහෙම කියමු රංගන ශිෂ්ටයේ ඉන්න දවසක ඔයාගේ හැඩරුව තියෙන කෙනෙක් මෙහෙම ඉඳලා දැන් මේ වගේ මේ වකවානුවේ යනවා නේද? ඔව් අනිවාර්යයෙන්. ඔයාගේ හැඩරුව තියෙන කෙනා ඔයාට කිව්වොත් ආ මේනේ ඩිලුක්ෂි කියලා ෂෙයා වුණොත් ඔයා මොකක්ද මේ වෙලාවට ගන්න දිශා? ඔව් ඉතින් මම ඉතින් කියන මම නෙමෙයි කියලා ඉතින් වෙන මොනා කරන්නද? මොකද ඇයි සමාජයේ මේ වගේ දේවල් දැන් සමාජකට ඇත්තටම යන්නේ එහෙම නෙමෙයි. ඒ නෙමෙයි. දැන් අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ ද කියන්නේ මම කියන්නේ මම ෆේමස් කියන හැබැයි ෆේමස් කට්ටිය ඉන්නකොට ඒගොල්ලෝ ලේසිම පොයින්ට් එක තමයි ෆේමස් එක්කෙනෙක්ව රිද්දන එක. දැන් ඔයාට ඔයාගේ එකක් එළියට ගියොත් දන්නේ ඔයාගේ යාළුවෝ ටික විතරයි. විතරයි අනිවාර්යයෙන්. තේරෙනවා. හැබැයි වෙන එක්කෙනෙක් එළියට ගියොත් එයා වෙන එයා එයාගේ මූණ වගේ තියනවා නම් අම්මා ඉතින් මෙයාට මොන හරි අපි කරලා දාමු. ඕකේ මෙහෙමයි. ඕ මෙහෙමයි අපි මෙයා කියලා කියමු. ඉතින් ඒකෙන් ඇත්තටම මේ ඒක ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපි සැලෙන්න ඕනේ නැහැ ඒකට. මොකද අපි දන්නවා අපේ මේ අපි දන්නවා අපි ඒ දෙයක් කරලා නැහැ කියලා. ඉතින් ඒකෙන් අපිට පේනවා නම් අපි නෙමෙයි ඒ දෙයක් කරලා තියෙන කියලා. ඒකට සැලෙන්න ඕනේ නැහැ ඇත්තටම. ඒක කරන කට්ටියට ඉතින් ඒක මේ ආතලයක් වෙන්නේ නැති. හැබැයි ඒක මේ පාවෙ තින් ඔගොල්ලෝ එක මේ ඒක හොඳ නෑ ඉතින් එහෙම දේවල් කරන්න එපා. හරි දැන් මේක රස බලන්න. ඔහෝ දැන් සෑහේ ඒක රස ඇයි ඔය කියෙවිලත කිව්වා. ඇයිද කන්න මොන්නේ මොන්න හැබැයි ටික වෙනස් නේ ඉතින් ඔක කා බිබි කොහොමද සාමාන්‍යයෙන් වෙනසක් නේ. කණිකර ඩේට් එකක් ඇවිල්ලා මම යත් එක්ක. හරි ඉතින් දැන් මේ අපි දැන් ඔයාගේ නිර්මාණ පැත්තට යනවා. පොඩ්ඩක් එන්න පොඩ්ඩක් අපි ක්ලෝස් එකට එන්න. එහෙම නැත්නම් ආසන්න අර අපි කියන්නේ ගණන් වලට ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ යන්නේ දැන් අපි එමු දැන් ඔයා ශ්‍රේෂ්ඨ ගොඩක ඉන්නවා නිවේදකෙක් නිවේදිකාවක් විදිහට ඉන්නවා ඒ වගේම රංග ශිල්පිනියක් විදිහට ඉන්නවා නිරූපිකාවක් විදිහට ඉන්නවා ගොඩක් ශ්‍රේෂ්ඨ කොහොමද එතකොට ඔයා පළවෙනි ඩ්‍රාමා එකේ ඉඳලා අපි පිළිවෙලට කිව්වොත් එහෙම කොහොමද ඇඩ් කරන්නේ මගේ පළවෙනි කියන්නේ මගේ ෆිල්ම්ස් දෙක මම ගණන් ගන්න නැතුව පළවෙනි ඩ්‍රාමා එක තමයි මගේ සල්සපුනා ඩ්‍රාමා එක. ඉතින් නාලන් මෙඩිසර් තමයි අධ්‍යක්ෂණය කළේ. ඉතින් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මම කවදාවත් කැමරාවක් ඉස්සලා රඟපාලා නැහැ. මම ස්ටේජ් ඩ්‍රාම විතරයි කරලා තියෙන්නේ. ස්ටේජ් ඩ්‍රාම කළා වාජු දිනලා තියෙනවා මම. නමුත් ඒ කියන්නේ මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා. හරිම අමාරුයි. ඒ කියන්නේ ඇක්ටිං කියන දේ ගොඩක් අට හිතන හරි ලේසි කියලා. නමුත් හරිම අමාරු දෙයක් මොකද ගොඩක් රිලැක්ස් වෙන්න ඕනේ. මගේ පළවෙනි ඩ්‍රාමකේ මම වැඩි රිලැක්ස් නෑ ඇත්තම. කියන්නේ මම මගේ ඒ ගමන බලාගෙන ආවම දැන් අද මිහි ඩ්‍රාමක බලද්දි මට වෙනස තේරෙනවා. මගේ රිලැක්සේෂන් එක, මගේ රියැක්ෂන්, මම කොහොමද ක්ලෝස් අප් එකකට ඉන්න ඕනේ, වයිඩ් එකට ඉති. ඒ දේවල් ඔක්කොම කියන්නේ ඩිවලොප් වෙනවා කෙනාගෙන් කෙනාට මට මාරු විදිහට හැමෝම. හැබැයි මගේ වාසනාවකට මාත් එක්ක හිටපු ඩිරෙක්ටර්ස්ලා, මාත් එක්ක හිටපු කෝ ආටිස්ට්ලා හැමෝම මට මාරු සපෝට් එකක් දීලා තිනවා මගේ ඒ ඩිවලොප්මන්ට් එකට. හදාගන්න. සෑහෙන දෙයක් හදාගන්න. ඉතින් මේ ඇක්ටිං ෆීල්ඩ් එකේ ඉතින් මට ඒක මේ කියන්න තේරෙන්නේ නැහැ. සෑහෙන එක ඩිවලොප් වෙලා තියෙන දැන් ඔයා වුණත් මගේ පළවෙනි ඩ්‍රාමාස් ටිකයි දැන් යන එකයි බැලුවා මේ වෙනස තේරෙනවා. සෑහෙන වෙනසක් තේරෙනවා. එතකොට මේ දැන් ඔයා දැන් මේ ශේෂ්ත්‍රයේ මේ ඉන්න ලංකාවේ ඔයා කැමැතිම කවුරු ඉන්නවද? මෙන්න මෙන්න මෙයාගේ රංගනයට මම කැමති. මෙන්න මෙයාගේ රංගනේ හරි තාත්තික. එහෙම කියන කවුරු ඉන්නවද? එහෙම කියලා ඇත්තටම එක්කෙනෙක් නැහැ. ඇත්තටම කිව්වොත් එක්කෙනෙක් නැහැ. හැබැයි මම මගේ වයස් පරතරයෙන් මම ගත්තොත් මම ඇත්තටම කැමති කෙනෙක් තමයි ශනුදි ප්‍රියසත් කියන්නේ. හරිද? එයාට මම ඇත්තටම එයාත් ගොඩක් ඩිවලොප් වෙලා තියෙනවා. එයාගේ මේ ආපු ගමනේ ඇත්ත මාගේ වයසමයි. අපේ එකම වයස් පරතරේ ඉන්න කට්ටිය. ඉතින් එයාගේ يعني මම සීනියර්ටිස් කෙනෙක් නෙමෙයි කියන්නේ ගොඩක් අනන්තවත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගාවට දැම්ම අපිට ලඟ වෙන්නත් බෑ. නමුත් මම ගොඩක් ආස කරන කෙනෙක් තමයි ශනුද්‍රි. මම ශනුද්‍රියත් එක කියලා තිනවා. මම කියලා තිනවා you inspire me a lot කියන එක මම එයාට කියලා තිනවා. මොකද මේ එයාටත් ගොඩක් ඒ කම්කටොළු මැද්දේ එයා එයාගේ තැනට ඇවිල්ලා එයා දෙන ඒ ඇක්ට් කරන විදිහ, එයාගේ දෙන රියැක්ෂන් හරිම මේ සැහැල්ලුවෙන් එයා දේවල් ඒ ඇක්ට් කරන්නේ. ඉතින් මම එයාගේ මුගක් කර ගියාම අනිවාර්යෙන් බලනවා මට දෙයක් ඉගෙන ගන්න. මම එයා මේ මගේ වයසේ මම එයාව ගණන් ගන්න එහෙම ලොකු සීනයක් නෑ මගේ. මම එයාගෙන් සෑහෙන දෙයක් ඉගෙනගෙන තියෙනවා. එයාගේ එයා කතා කරන ඩයලොග් එක දැන් කකාත් කියනවනම් දෙයක් එයා ඒ රියැක්ෂන් ගන්න විදිහ ඒ කියන්නේ රඟපානවාද කියලා තේරෙන්නේ නෑ සමහර වෙලාවට. ඉතින් මම ඇත්තටම කැමති කෙනෙක් තමයි ශනුද්‍රි කියන්නේ.
මේ වෙනකොට ඩිරෙක්ටර්ස්ලා සාමාන්‍යයෙන් කියනවා ෆීල්ඩ් එකේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරු අයතු යෝජනා ගේනවා කියලා දැන් ඉන්න රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට දෙකොල්ලන්ට ඔයාට එහෙම අයතු යෝජනා ඇවිල්ලා තියෙනවා මට ඇවිල්ලා තියෙනවා මුලදී ඔයා කොහොමද ඒවට රිප්ලේස් ෆේස් කරේ මම ඔයා දන්නවා මාව මම කොහොම කෙනෙක්ද කියලා දන්නවා මම හරිම ස්ටේට් ඒකනේ මගේ සවහව ඉතින් කගරේ මම හරිම අපි විතරක් නේ ඉන්නේ ක්‍රූ එක හැමෝම දන්නවා කවුද කියන්නේ ඇත්තට අපිත් එක්ක ඉන්න මේ කැමරා පිටපස්සින් හැමෝම දන්නවා මං ගැන ඉතින් මම හරිම ස්ටේට් ෆෝවර්ඩ් මට ඇත්තටම මේ අයිති යෝජනා ඇවිල්ලා තියෙන හැරිම මේ සීමිත ප්‍රමාණයේ දෙකක් තුනක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ආව හැම වෙලාවෙම මම ඒකලොන්ගේ ප්‍රොඩක්ෂන් එකකටවත් ගියේ නැහැ. මොකද මේ මට හැම කරලා තැනකට යන්න ඕනේ නැහැ. මම අදටත් මම තාම මම ඉතන ඉන්න දැන් මට පස්සේ ආපු කට්ටියට වැඩිය මම තාම පිටිපස්සේ ඉන්නේ මම මගේ දක්ෂතාවයෙන් මට යන්න ඕන හින්දා මට වෙන කිසිම විදියකින් මට යන්න ඕන නැහැ මේ ශේෂ්ත්‍රේ. මොකද මට දවසක මම මගේ පත්තරේ ආටිකල් එකක් කියලා තියෙන මම අවුරුදු 35 40 50 හරි දවසක මට දක්ෂතම නිලිය කියන සම්මානය ලබා ගන්න පුළුවන් වුණොත් ඒ ඇති මට ජනප්‍රිය වෙන්න ඕනේ නැහැ. හරිද මට ඒක වෙන්න يعني ඒ අවාර්ඩ් එක ගන්න ඕනේ නැහැ මට දක්ෂ නිලියක් වෙන්න තිබ්බොත් ඇති. මට කවදාරි දවසක මගේ කතාව ලියන්න පුළුවන් වෙන්න ඕනේ පොතක මම ආව ගමන. ඒකින්ද මම කවදාවත් يعني අයිති යෝජනා එනවා ඒක සාමාන්‍ය දෙයක්. ඒක මම ඒකට මම මුකුත් කියන්නේ නැහැ ඒක සාමාන්‍ය දෙයක්. ඒකට කැමැති කට්ටියක් තියෙනවා අකමැති කට්ටියක් තියෙනවා. ඒ අකමැති එක්කනේ තමයි මම. ඉතින් මම ඒකෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් නැහැ. ගන්නව නම් ගන්න. නැත්තම් නෑ මම සෑහෙන රිජෙක්ට් වෙලා තියෙනවා මම මේ ඉන්ඩස්ට්‍රි එකේ මම සෑහෙන දුක් වෙච්ච අවස්ථා තියෙනවා අදටත් සමහර අවස්ථාවල මම සෑහෙන කෝල් කර මම උදව් අහනවා වැඩක් තියෙනවා නම් හොඳ චරිතයක් තියෙනවා නම් මට දෙන්න ඒත් අර ලැබෙන්නේ නැහැ මොකද කමල් කට්ටිය කියනවා මගේ ස්කින් ටෝනර් හරියන්නේ නැහැ මගේ උස හරියන්නේ නැහැ මම ඒ කියන්නේ ඒගොල්ලෝ දකින්න මම වෙස්ටර්න් අඳින විදිහට තමයි ඒගොල්ලෝ ඒතර හිතන්නේ මට වෙන කැරක්ටරයක් කරන්න පුළුවන් කියලා ඒ වගේ මම ගොඩක් රිජෙක්ෂන්ස් තිබ්බ අවස්ථා තියෙනවා ඉතින් මම හිතනවා දවසක ওই රිජෙක්ෂන් එක මට කවදාද දවසක හොඳ දෙයක් ලැබෙයි මගේ දක්ෂතාවය උපරිමව පෙන්වන්න පුළුවන් අවස්ථාවක් ඒතර මම මෙච්චර දුක් වුණාට මට ප්‍රශ්නයක් නැහැ I'm not gonna regret it මම දවසක අනිවාර්යෙන් මම හොඳ තැනකට එනවා කියන එක මගේ අපි දන්න අනිවාර්යෙන්ම හොඳ තැනකට මට ඒක වෙන දෙයක් කරලා ඉස්සරහට එන්න අවස්ථාවක් දැන් ඉතින් ගොඩක් කතා කරා ගොඩක් දේවල් අපි දන්නේ නැති ඔයාගේ මේ ශාස්ත්‍රය තුල ඔයා ගැන දන්නේ නැති ගොඩ දෙනෙක් මේ ටික දැනගත්තා ඔයා කවුද කියලා අනිවාර්යෙන් මට හිතෙනවා ගෙස් කරන්න පුළුවන් මොනවද ඉස්සරහට එන්න තියෙන වැඩ මොනවද ටර්නින් පොයින්ට් එකක් තියෙන වාගේ රිදී තිරේ මතක් කරන්න ඕනේ ඒ ගැන අපි ඒ ගැන කියලා ඉමු ඉස්සෙල්ලා මේ අවුරුද්දේ මගේ පළවෙනි ඩෙබියුට් ෆිල්ම් එක රිලීස් වෙනවා. ටන්ටඩා. ඉතින් මම ඒක ඒකේ අපේ කාස්ට් එකේ ඉන්නේ බඳු සමසිංහ මහත්මයා, වීනා ජයකුඩි මහත්මිය, රනි ලීච් මහත්මයා. ඉතින් ඒ වගේ ගොඩක් ශේෂ්ඨියත් එක්ක මම තමයි ඉන්න පොඩිම කෙනා සහ කියන්නේ එක්ස්පීරියන්ස් නැතිම කෙනෙක්ට ඉන්නේ මම. ඉතින් ඒක මාර ටර්නින් පොයින්ට් එකක් මගේ ජීවිතේ. ඉතින් මට ඉවසILLක් නැහැ. මම අදත් ඩිරෙක්ටර් එක කතා කරා. මට උදේ පාන්දර ඇයිද කෝල් එක ආවා. ඉතින් එයා මම අහනවා ෆිල්ම් එක හොඳයිද, සින්දු හොඳයිද. ඉතින් මට මාව ටීවී එකේ දකිනා වගේ නෙමෙයි අර ලොකුවට දකිද්දී ඒක වෙනම ෆීලිං එකක්. ඉතින් අපි වෙනම ආදරයක්. ඉතින් අපි මේ ලංකා ලෝකෙම තියෙන සිටුේෂන් එකත් එක්ක අපි දැන් හිතනවා අගෝස්තු මාසේ අඩු වුණොත් ඒ මාසේ අපි රිලීස් කරනවා නැත්නම් අපි ඩිසెంబර් තමයි තියාගෙන ඉන්නේ. මීට කලින් තමයි රිලීස් කරන්න අපි අත්‍තරම් බලාපොරොත්තු හිටියේ. නමුත් මේ ලෝකෙට වෙච්ච වේසනේ හින්දා අපි ඒක රිලීස් කරා නම් අද මට අල්ල ගන්නත් බැරි වෙනවා. බැරි නෑ අනිවාර්යයෙන්ම මම ගින් යන්නේ. හරි මං අහන්න කැමති කැලිම ඩිරෙක්ට්ලි මොකද මේ කෑම ගැන හිතන්නේ මම හිතුවා ඩිරෙක්ට්ලි තව මොන හරි මගෙන් බරපතල ඩිරෙක්ට්ලි කිව්වොත් හරිම රහයි you can actually have a really nice meal මෙහෙට ආවොත් හරිම ක්වයට් ප්ලේස් එකක් ඒ වගේම හරිම චිල්ඩ් අවුට් ප්ලේස් එකක් කෑම තාමත්ම රහයි හැමෝත් එක්කම විඳින්න පුළුවන් මෙතනට ඇවිල්ලා ඉතින් ආරාධනා කරනවා මෙතනට ඇවිල්ලා රස විඳින්න කියලා. ඔයා ගොඩක් කලකට ගොඩක් තැන්වල කෑමත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. මොකද කෑමත් එක්ක ඔයාට තියෙන ගනුදෙනු අපි හොඳටම දන්නවා. මම සාමාන්‍යයෙන් කියනවා මම කැමති නැත්නම් ආය යන්නේ නැහැ. මම ඒක මම හේම කෙනෙක්. මම සෑහෙන කන තැන්වලට යන කෙනෙක්. ඉතින් I recommend this place. ඕකේ ඉතින් ගොඩක් දේවල් කතා කරා මම හිතනවා ගොඩක් දේවල් කියුණා කියලා මම හිතනවා එන්ඩ් එකට යන්න කලින් පුංචි සින්දුවක් කියමු
ඔව් ඔයා අපිත් එක්ක මාත් එක්ක ගොඩාක් සින්දු කියපුව අවස්ථා තියෙනවා අර බීච් එක අයිනේ වගේ සින්දු කියවා නැත්නම් මම ඒක මතක කරන්නේ නැහැ මොකද මම කැමති නෑ මතක් කරන්න අයියෝ සල්ලි ඒ කියන්නේ ඒක වෙන මාතලයක් පාට කරලා කොට කෙරුවට බටහිර පන්නට ඇඳට ඇදිච්ච කම තාම තියෙනවා එමගේ කොණ්ඩේ නැතත්තින ගාවට රෙද හැට නොවෙන්දාට ඇදිච්ච කම තාම තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නට ඇඳට ඇදිච්ච කම තාම තියෙනවා අනේ මගේ හැදිච්ච කම තාම තියෙනවා අපි ඒක අපි ඒක හොඳටම දන්නවා ඒ හැදිච්ච කම තාම තියෙනවා කියලා. හැබැයි මට හිතෙනවා මේ නිලුක්ෂේ වෙලාවකට මේ ඔයා එක ඔයාගේ හැඟවිච්ච දක්ෂතාවයක් ඔයා තාම එළියට දාලා නැහැ. ඒක ඔයා කරගන්න ඒ කියන්නේ ඔයාට හොඳට ලස්සනට සිං කරන්න පුළුවන්. අනේ නෙමෙයි ඇත්තටම ඒ කියන්නේ දැන් කාලේ ගොඩක් වෙලාවට අපිට අහන්න හම්බ වෙන සින්දුත් එක්ක දැන් මේ ළඟදී YouTube එකේ මට ඇහුණා මොකක්ද මහා අමුතු සින්දුවක්. මොකද්ද ආදරේ පැට්ටෝ මගේ පැට්ටෝ වගේ නෑ ඉන්නේ. ඒ වගේ කාලෙක ඔයාට සින්දුවක් කළා ඔයා රිලීස් කරොත් ඔයාට තියෙන තව ටැලන්ට් එකක් ඉස්මතු වෙයි කියලා මම හිතනවා. මොකද හිතන්නේ අදහසක්? අදහසක් තියෙනවා. මම දෙතුන් දෙනෙක්ට කතා කරලා තියෙන්නේ. නමුත් මට අර මම දෙයක් කරනවා නම් මට ඒක හරියට කරන්න. හරියට කරන්න අනිවාර්යයෙන්. මට ඕනේ ඊට කලින් වොයිස් ට්‍රේනින් කරන්න. මොකද මට එහෙම ලොකුවට සින්දු කියන්න බෑ. හැබැයි මම වොයිස් ට්‍රේනින් කරොත් මට පුළුවන් වෙයි මේ අවුරුද්ද ඇතුළතදී අපේ මේ ක්‍රූ එකේ ඉන්න ලෝ වොයිස් ට්‍රේනින් යන වැඩ පුළුවන් මට ඇත්ත කියන්න පුළුවන්. හරි ඉතින් මේ එහෙම කතා කරනකොට දැන් අපි කැම ගැන කතා කරානේ. මම කැමති කෙලින්ම අහන්න. ඔයා මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට නෙමෙයි. ඔයා මේ අපි තියෙන සිටුේෂන් එකත් එක්ක මේ වාතාවරණෙත් එක්ක මගේ මේ නිපුන් විත් ටොප් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයාට මොකද හිතෙන්නේ? මොකද ප්‍රෝග්‍රෑම් එක ගැන හිතෙන්නේ? ඇත්තටම මේ ඉස්සරහම කියන්නේ මම YouTube channel වලට වැඩි යන්නේ නැහැ ඉන්ටර්විව්ස් වලට. මොකද මේ මම අර කිව්වා වගේ මම ගොඩක් ඉමෝෂනල් කෙනෙක්. ඉතින් මම බයයි මගේ මොනවාද හරින්නේ මම අඬයිද එහෙම එහෙම කියලා. නමුත් ඔයා ඔයා ප්‍රසන්ට් කරන විදිහ මම දැකලා තියෙනවා, ඉන්ටර්විව් කරන විදිහත් මම දැකලා තියෙනවා. ඉතින් මට ඒකින්ද සහ ඔයාගේ මේ පළවෙනි වැඩේ. ඉතින් මට ඒකට ඔයාලා සපෝට් කරන්නත් ඕනේ. මොකද ඔයා මට සපෝට් කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනට මේක ගියා, ස්මූත්ලි ගියා. ඉතින් මම කවදාවත් මාධ්‍යයට කියපු නැති දේවල් ගොඩක් මේකෙන් කියවුණා. මේ ප්‍රෝග්‍රෑම් එක බලෙන් ගත්තා. සහ මට ස්ට්‍රේට් ෆෝවර්ඩ්ලි මේකේ හරිම රිලැක්ස්ව කතා කරන්න පුළුවන් වුණා. ඉතින් මම ඒකට ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඔයාටත් මම මේ වැඩේ කරන්න මොකද ඉතින් වෙනස් අනිවාර්යෙන් අපිට කන්න දීලා බොන්න දීලා ඔක්කොම කරලා අපෙන් ප්‍රශ්නත් අහලා තමයි යවන්නේ. ඉතින් ඒකත් හොඳයි. ඔව් කියන්නේ ගොඩක් කලට YouTube channel වල interviews වාදයක් කළා. ඉතින් ඒ වෙනස ගැන මොකද ඉතින්? ඉතින් ඔව් ගොඩක් කට්ටිය නියන් ඉඳගෙන කතා කරනවා. ඉතින් එකම දේ තමයි අහන්නේ කොහයි ඔයා දිලුක්ෂි කියන කෙනා කවුද? අර ඒ වගේ එකම දේ අහන්නේ. නමුත් ඔයා you made me feel good. ඉතින් මේවත් දීලා මට අර ඒ කියන්නේ homely විදිහට අපි මේ වැඩේ කරා කියලා මට වෙන තැනකට ගියන නියන් මට stress තිබ්බේ නැහැ. මට මේ බය වෙලා මගේ කරන්න කලින් මම බය වුණා මොනා හයිද කියන එක. නමුත් අපි ඒක කරගෙන යද්දී ඔයා මාව හරිම comfortably මේක කරගෙන ගියා. ඉතින් මම ගොඩක් සතුටුයි. මම මේ අද ගත්ත තීරණය මේකට එන්න නැහැ වෙනවා කියන එක තමයි තීරණය මේකේ. නෑ රිග්‍රට් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට මම wish කරනවා අනාගතයට මේ වැඩේ ඉතින් ඔක්කොම සාර්ථක වෙන්න කියලා. ඔයාව මතක් කරනවා වගේ Instagram එකේ පළවෙනි Instagram account එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. දැන් තියෙන Instagram account එක ගැන මතක් කරමු. ඔව් මගේ පළවෙනි Instagram එක hack වුණා. ඉතින් ඒකෙන් මම ගොඩක් මම දැන් සති ගානේ මාස ගානක් මම depression ගිහිල්ලා වගේ තමයි හිටියේ. මොකද මම ඒකෙත් ආදායම ඉතින් ඒකත් මගේ ආදාන මාර්ගය තමයි Instagram කියන්නේ. සහ මම ගොඩක් කටියට කියන්නේ කතා කරපු විදිය වෙනස්, ඒගොල්ලන්ට ඉන්ෆ්ලුවන්ස් කරපු විදිය වෙනස්. නමුත් දැන් මට අලුත්යක් තියෙනවා. මම හිතන්නේ මට 29000 ගානක් දැනට තියෙනවා ඒකේ ෆලෝවර්ස්. ඉතින් හිතුව නැති විදියට ඉක්මනින් මට ෆලෝවර්ස් ගන්න පුළුවන්. ඒක හිටියා 60
අටදස් ගානක් ලොකු ගානක් 68000 ගානක් හිටියා. ඉතින් මේ ඩිසెంబර් තමයි මට ඒක හැක් නැහැ. ඉතින් මේ මාස දෙක ඇතුළතදී මට 29000ක් ගන්න පුළුවන් වුණා. ඉතින් thank you follow කරපු කට්ටියට මගේ Instagram name එක Dilukshi Weeraperuma _official කියලා තමයි යන්නේ. ඉතින් official තියෙනවා නම් ඒ මගේ account එකේ. ඉතින් අනිවාර්යයෙන්ම මට ආදරය කරනවා නම් මගේ තව වැඩි දේවල් වැඩි විස්තර දැනගන්න ඕන නම් මගේ upcoming දේවල් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මා follow කරන්න social media හරහා. Facebook Facebook Dilukshi Kavindya Weeraperuma. ඉතින් අනිවාර්යෙන් අපිත් එක්කත් එකතු වෙන්න. මොකද අපි ඔයාලට වෙනස් දේවල් මේ වගේ වෙනස්ම ආටිස්ට් කෙනෙක් එක්ක එයාගේ කැමති ෆේවරේෂන් ෆුඩ් එකක් එක්ක තමයි අපි ඉන්ටර්වයුව එක කරන්නේ. ටිකක් වෙනස් විදිහේ කතා බහක්. ඒ වගේ මේගොල්ලොන්ගේ රිදෙන තැන්, දැනෙන තැන්, ඒගොල්ලන්ට කතා කරන්න අකමැති තැන් අපි කන ගමන් කතා කරනකොට ටිකක් එක දැනෙනවා අඩුයි Dilukshi. මොකද අපි අර අවධානයේ තියෙන කැමරකයි සෝදායි හැමදේමත් එක්ක අපිට කතා කරන්න පුළුවන් දේවල් වැඩි. ඒ නිසා තමයි මම මේ concept එක ටිකක් හිතලා වෙනස් විදිහකට මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් බොහොමත්ම ස්තුතියි මගේ ආරාධනය පිළිගෙන මේ වෙලාවේ ඔයාගේ තියෙන වැඩ රාජකාරීත් එක්ක මට පුංචි වෙලාවක් දුන්නට. Thank you ඔයා ලංකාවේ අනාගතයේදී කවදා හරි ජනප්‍රියම කෙසේ වෙතත් දක්ෂතම නිලිය වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ අද ප්‍රෝග්‍රෑම් එකෙන් කරනවා මතක ඇතුව අනිවාර්යෙන් මේ ප්ලේස් එකට එන්න. ප්ලේස් එකේ විස්තර අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා පළ. ඒ වගේම ඔයාලට මේ ඉන්ටර්වයුව එක ගැන මොනවා හරි දැනගන්න තියෙනවනේ. ඒ වගේම අපේ ගුණදොස් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එතකොට අපිට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් නේද අනිවාර්යෙන්. එතකොට මොකද සමහරකට මේ කෑම එක දැකලා කන්න හිතෙච්ච කෙනෙක් අනේ කොයිද ඔය කෑම එක තියෙන්නේ කියලා කමෙන්ට් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අපි කැමති එහෙම වෙනවා නම්. ඒ වගේම යාළුවන්ට කියන්න මෙහෙම වැඩක් තියෙනවා කියලා ෂෙයා කරලා අපිත් එකතු වෙන්න. අනිවාර්යයෙන් ලබන සතියේ අපි සාමාන්‍යයෙන් වීක්ලි එකක් තමයි අපේ YouTube channel එකේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්වයුව බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ලබන සතියේ අනිවාර්යෙන් ආරාධනා කරනවා මේ වීක් එකේ මේ සපෝට් කරන්න. අනිවාර්යෙන් ගොඩ එන්න. සපෝට් කරන්න. එහෙනම් ඉතින් අපි ආරාධනා කරනවා හැමෝටම අපිත් එකතු වෙන්න කියලා. Thanks ඔයගොල්ලෝ හැමෝටම අපිත් එකතු වෙන්න ලබන සතියේ මේ වගේ සුපිරි වැඩක් එක්ක හම්බ වෙමු.